අයිබෝවන්, සුබ උදෑසනක්. අපේ ජීවිතය කොතරම් නම් කාර්ය බහුලද. හැබැයි මේ කාර්ය බහුල ජීවිතයක් අපි ගෙවනකොට මේ සමාජය තුළම ජීවත් වෙනවා මේ ස්වභාව සෞන්දර්යත් එක්ක තමන්ගේ ජීවිතයේ ගලපගෙන මේ ජන සමාජයට සේවය කරන හරි අපූරු පිරිසක්. ඉතින් ඔසුවරම තුලින් නිරතුරුවම ආයුර්වේදය ගැන කතා කරන අපි අපිට උරුම අපේ හෙළවෙද්දකම ගැනත් කතා කරනවා. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්නට මේ ජන සමාජය තුළ හෙළවෙදකමේ ප්‍රවීණය හොයාගෙන යද්දි අපිට හම්බුණා එක්තරා චරිතයක්. ඔහු සාමවිනසුරු, දේශබන්ධු, දේශශක්ති, විශ්වකීර්ති, ශ්‍රී විභූෂණ සම්මානලාභී වෛද්‍යාචාර්ය KMPSB කාංගර වෙද මහත්මයා. අයිබෝන් කියලා පිළිගන්න ඔබට. අයිබෝන් මහත්මයා. ඉතින් මම දැනගන්නට කැමතියි අපේ වෛද්‍යතුමාගෙන්, වෛද්‍යතුමනි, මේ අපිටම උරුම වෙච්ච මේ පාරම්පරික හෙළවෙදකම කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? ඇත්තටම රංග මහත්තයා, අපි අනාදිමත් කාලයක් තිස්සේ මේ විශ්වයේ එද්දි, ගහකොළත් එක්ක අපි ජීවත් වෙද්දි, විවිධ පුද්ගල විවිධ පරීක්ෂණ ලක්වීමෙන් අපිට එකතු වෙච්ච හස්තසාර වෛද්‍ය ශාස්ත්‍රය. ඒ පියා වශයෙන් අපි සලකන්නේ එරංග මහත්තයා අපේ කුලස්තිරිසි රාවණා රජතුමා තම අපේ පියවරු වශයෙන් අපි හෙළවෙදකමේදී අපි අදහන්නේ. එතුමල්ලා මේ ලෝකෙට එකතු කර දුන්න ශාස්ත්‍රය තමයි එයාලා එකතුවක් කළේ. ඒ ශාස්ත්‍රය තමයි අද හෙළ වෛද්‍යවරු හෙළ බෙදකම වශයෙන් කරගන්නේ රංග මහත්තයා. ඇතෙන්ම වෛද්‍යතුමා සඳහන් කරා වගේ අපිටම උරුම වෙච්ච මේ ශාස්ත්‍රය ගොඩක් ඉතිහාසයකට දිව යනවා. ඉතින් මම කැමතියි වෛද්‍යතුමාගෙන් දැනගන්නට, වෛද්‍යතුමනි, අපි හෙළවෙදකම සම්බන්ධයෙන් මොනවද අරමුණු කාරණා කරගන්නේ? ඇත්තෙන්ම මේ හෙළවෙදකමට මොනවද ස්වභාවයේ පාවිච්චි කරන්නේ? නැත්නම් මොනවද මේකට පාවිච්චි කරන වටපිටාව? ඇත්තටම රංග මහත්මයා, හෙළවෙදකමේ තියෙන්නේ එදිනෙදා අවට පරිසරයේ තියෙන ගහකොළ, ශාක, ඒත් එක සත්ව කොටස්, පෘථිවිය ගන්න තියෙන පොළවේ තියෙන ඛනිජමය ශාක, මේ සියලු දේවල් සංකලනය කර ඖෂධ සංයෝගයක් තමයි හෙළවෙදකමේ විශේෂම පාවිච්චි. නමුත් විශේෂත්වයක් තියෙන රංග මහත්මයා, හෙළවෙදකමේදී හෙළ වෛද්‍යරෙක් කියන්නේ ඖෂධ කිසිවක් අතේ නොතියාගෙන පරිසරයට ගිහින් පරිසරයේ එබලට කඩාගෙන ඇවිල්ලා විවිධ සංයෝජන යොදාගෙන විවිධ දේ එකතු කරගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් තමයි හෙළවෙදකම කියන්නේ. ඉතින් වෛද්‍යතුමා, මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්, ඉතින් මේ ජන සමාජය තුළ මේ හෙළවෙදකම කරගෙන යද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගහකොළත් එක්ක ජීවත් වෙනවා කිව්වට මේ ගහකොළත් එක්ක පාවිච්චි කරනකොට අපි මේ ගහකොළට හානියක් කරනවානේ මේ වෙදකමේදී. කවුරු හරි එහෙම ප්‍රශ්නයක් යමු කරු. ඔබතුමා හිතන්නේ, මම හිතන්නේ කාලීන ප්‍රශ්නයක් ඇහුවේ. ඔව්. ඒ මන්ද අපෙන් ශීඝ්‍රයෙන්ම අපේ ශාක ප්‍රජාව අපේ තුරන් වෙනවා. ඒකට එක හේතුවක් කියලා තියෙනවා එරංග මහත්තයා. මිනිස්සු හිතන්නේ මේ ගස් කොළන් අපිට ඕන විදිහට හදා ගන්න බෑ, ගස් කොළන් ඕන විදිහට හැදෙන්න ඕන කියලා. නෑ, ඒක වැරදි. ඒ මන්ද එරංග මහත්මයා, මේ ගස් කොළන් අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්, පරිසරයට ඕන විදිහට, තමාට ඕන විදිහට හදා ගන්න. අර අපි දරුව අපිට ඕන විදිහට හදාගන්නේ. ඒ වගේ තමයි එරංග මහත්මයා. ඉතින් මේ ගස් කොළන් මගේ පොඩි පරිසරයක් තිබ්බත් මේ පරිසරේ මට ඕන ශාක 300 ගණක් විතර මම මේ හදාගෙන තියෙනවා. දැන් තවත් හදාගෙනනවා. ඔබතුමාලා හිතා ගන්නවත් බැරි වෙයි. ඒතකොට මේ ශාකය අපි පරිසරයට ගැළපෙන ශාක විදිහට අපි හදා ගන්නවා. ඒක තමයි ගහ උසට යනවා නම් අපිට බුළු ගහක් තියෙනවා. බුළු ගහ උසට යනවා, බුළු ගහ උඩින් කප්පාදු කරනවා. ඒ කප්පාදු කරලා අපිට හදා ගන්න පුළුවන්. ඒතකොට අපිට අවට පරිසරය සුන්දරත්වය වෙනවා. ඒත් එක්ක අපිට හොඳ හේවණක් ලැබෙනවා, හොඳ සිසිලක් ලැබෙනවා. ඒ විතරන්නේ මේ බුළු ශාකයේ දරුවන්ට පළතුරක් වෙනවා. බුළු ශාකයේ මුල් කාලයේදී ඒ ඵලය හපලා කන්න පුළුවන්. ඒ කිරි රහට හුරු කහට රහක් තියෙන හරි මිහිරි රසයි. ඒ විතරක් නෙවෙයි එරංග මහත්තයා, මේ පරිසරයේ මේ බුළු ශාකයේ වැදගත්කම තවත් තියෙන්නේ. අනිත් ශාකත් ඒ වගේමයි. කොට්ටම්බ ගහක් හදනවට වැඩිය බුළු ගහක් හදාගත්තාම අපි බුළු කිලෝ 5ක් අපි වර්ෂයකට කැඩුවා කියලා හිතන්න. ඒක අපි නොදනුවත්ව අපේ දලජාතික දේශීය ආදායමට ඉබේම එකතු වෙනවා. ඒ කියන්නේ අපි විනිමය පිටට යන අපේ විදේශ විනිමය
අපිට ඉතුරු කරගන්න පුළුවන්. ගෙවල් 100ක් තියෙනවා, බුළු ගස් 100ක් තියෙනවා, බුළු කිලෝ 5 ගානේ කැඩුවත් එරංග මහත්තයා ලොකු හයියක් ආර්ථිකයට විතරක් නෙවෙයි දේශීය වෙදකමට, ආයුර්වේද වෙදකමට ලොකු හයියක් ලබා දෙනවා. එතකොට ඔබතුමා ඇහුවා මේ ශාක විනාශ වෙනවා. ඇත්තටම ඔබතුමා කිව්ව කතාව ඇත්ත. නොදන්නා කෙනෙක් ගහකට ගිහිල්ලා පිහියෙන් කොටලා කතරම්නම් විනාශයක් කරනවද? කැත්තෙන් කපලා ලොකු විනාශයක් කරනවා එරංග මහත්තයා. එතකොට මේ ගහට විශාල හානියක් වෙනවා. නමුත් වෛද්‍යවරයෙක් කරන්නේ මේ ගහට වැඳලා, ගුරුවර දෙමාපියන්ට වැඳලා ওই ගස්වලට පණ තියනවා. කතා කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණා නම් ගස් අඬයි තරහට කපනවා කියලා. නමුත් ගහට වැඳලා ගත්තාම ඒ ඖෂධ ගුණය ඉරංග මහත්මයා අපිට කියලා නිම කරන්න බෑ. ඒ මන්ද ඉරංග මහත්තයා අපිට ඉඳිකට්ටකින් අනිනකොට, අපිට ඉඳිකට්ටකින් අනිනකොට අපිට වේදනාව තේරෙනා වගේ ওই ශාකවලටත් වේදනාව තේරෙනවා ඉරංග මහත්මයා. එතකොට අපි ලේ ගන්න ඕන නම් අපි කරන්නේ, අපි ලේ ගන්න ඉස්සර අපි කරන්නේ හොඳට යාට කතා බහ කරනවා, ඔබගෙන් ලේ ගන්නවා කියලා කියනවා. ඒ වගේ සංවේදීතාවයක් දක්වලා තමයි අපෙන් ලේ ගන්න ඉරංග මහත්මයා. අන්න ඒ වගේම තමයි ඉරංග මහත්මයා මේ ශාකවලටත් අපි ගිහිල්ලා සුහදව අතපත ගාලා, සුහදව වැඳලා, එයාට ආදරය කළා මේ ගහකින් අපි පොත්තක් ගලව ගන්න ඉරංග මහත්මයා මේ ගස්ව අපිට ආශිර්වාද කරනවා. එයා එතකොට ධනාත්මක කිරණයක් තමයි නිකුත් කරන්න ගන්න. ඒ ධනාත්මක කිරණත් එක්ක රෝග සුව වෙන පළවෙනි මූල ධර්මය යොදන්නේ එතනයි ඉරංග මහත්මයා. ඒක ඍණාත්මක වුණොත් ඉරංග මහත්මයා රෝග සුවයි මේ පැත්ත ප්‍රබලත්වය අඩු වෙනවා, ඖෂධ ගුණය අඩු වෙනවා. එතකොට මේ ඖෂධ ගලවන්නම් ගාලේ ගලවලා, ඖෂධ ගස්වල තියෙන වාලේ කඩලා මේ ගෙඩි වලින් ගුණ ගන්න බෑ ඉරංග මහත්මයා. ඊට අමතරව ඉරංග මහත්මයා මේ ගස් රැක ගන්න අපි අනාදිමත් කාලයක් තිස්සේ අපි හිටපු දේශීය වෛද්‍යවරු, හෙළ වෛද්‍යවරු, හෙළ වෙද මාතාවන්, පියවරු මේවා ලොකු දේවල් මේවට කළා. ඒ කෙසේ දෙයක් ඉරංග මහත්මයා අපිට මුලක් ගලවන්න වුණාම අපි කියන අපේ ළඟ ඉන්න ගෝලයාට ගහට වැඳලා මුල ගලවන් එන්න කියලා. ඌ ගහම ගලවන් එනවා සමහරවිට. ඒ ගහත් ඉවරයි. නැත්තම් මුල් ටික වටීම කොටලා 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 කොහෙන් හරි මුල් දෙකක් ගලවගෙන ඉතුරු ටික කපලා දාලා එනවා. ඒක තමයි අපේ හෙළ වෙදකමේ තියෙන විශේෂ රහස. කියන්නේ උඹ ගිහිල්ලා බස්නාහිර පැත්තේ තියෙන මුල ගලවන් හරි වැඳලා. අන්න ගහ රැකිලා. එතකොට බස්නාහිරෙන් ගලවනවා කියන්නේ ඉතුරු දිසා ටිකේ මුල් ටික ඔක්කොම ඉතුරු වෙලා යනවා මහත්තයා. ඉතින් විතර නෙවෙයි රංග මහත්තයා. ගහේ පොත්ත ගලවන්නේ උඩින් ඉඳන් පහළට. උඩින් ඉඳන් පහළට ගලවද්දි විශේෂ රංග මහත්මයා ඒ පොත්තේ සිවිය දක්වාම ගලවන්නේ නැහැ යම් ප්‍රමාණයක. එක පැත්තකින් කොටසක් තමයි ගලවලා ගන්න රංග මහත්මයා. ඒ ගලවල අරගෙන ඒකට නිකන් ඉන්නේ නැහැ. හුඹස් මැටි ටිකක් අරගෙන ගිහිල්ලා ඒ හුඹස් මැටි ටික ගහේ තවරලා තමයි පොත්ත ගලවල ඉවරලා වහලා එන්නේ. ඒ මොකද ඒ ගහට ආදරය කරන්නේ ඒ ගහෙන් එන ශ්‍රාවයන් වළක්වන්න, ඒ ගහ නරක් වීම වළක්වන්න සහ වියලීම වළක්වන්න තමයි ඉරංග මහත්තයා ඒක කරන්නේ. එහෙම මෙන්න මේ විදිහට තමයි අපේ සාක ප්‍රජාව රැකගන්න අපේ මුතුන් මිත්තෝ විවිධ උපක්‍රමශීලී න්‍යායන් යොදලා තියෙන ඉරංග මහත්තයා. ඉතින් හෙළවෙදකම ගැන කතා කරද්දී ඔබේ හිතේ කහටක් තිබ්බනම් හෙළවෙදකම කියලා කියන්නේ මේ පරිසරයට හානියක් කරන වෙදකමක් කියලා අපේ වෙදතුමන්ගේ කතාවෙන්ම ඔබේ හිතේ තියෙන ඒ කහට ගතිය ඉවත් වෙලා යන්න ඇති. ඇත්තෙන්ම වෛද්‍යතුමනි මම මෙහෙම ප්‍රශ්නයක්ම කරොත්, දැන් හෙළවෙදකමේදී ශාක ද්‍රව්‍ය අපි පාවිච්චි කරනවා. ඉතින් මේවා පාවිච්චි කරද්දී අපිට අසාත්මිකතා ඉන්න විදිහක් නැද්ද? ඔව්, ඇත්තටම ඉරංග මහත්මයා ශාක ප්‍රජාවේ බොහොම අසාත්මිකතා අඩුයි. අසාත්මිකතා ඇති වෙන්නේ වෙනත් වෛද්‍ය ක්‍රමවලදී ඇති වෙනවා. නමුත් අපේ වෛද්‍ය ක්‍රමවලදී ඇති වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඒක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම වැරදියට ඖෂධ පාවිච්චිය සහ වැරදියට ඖෂධ යොදා ගැනීම. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. කැඩුම් බිඳුම් වෛද්‍ය ශාස්ත්‍රයේදී ඉරංග මහත්මයා මගේ වත්තේ තියෙනවා හිතන්න, මගේ කැලයක් ළඟ තියෙනවා, ඒ කැලේ තියෙනවා විවිධ ශාක තියෙනවා. මම හිතනවා කැට කැල ගස් 20ක් තියෙනවා කියන්නක. 20ම පොතු ටික ගලවගෙන ඇවිල්ලා මං ගෙදර මුල්ලක ගොඩ ගහ ගන්නවා. ගොඩ ගහගෙන එනේ එනේ කනාර කොට කොට බඳිනවා. අන්න ඉරංග මහත්මයා අසාත්ම වෙනවා. ඇයි? ඒ ගෙනාපු ශාක වල පොතු පරණ වෙලා. එතකොට ඒවා කල්පනලා ඖෂධ ගුණය හීන වෙලා ඉරංග මහත්මයා. ඒ විතරක් නෙමෙයි ඉරංග මහත්මයා
ඒක විවිධ දිලීර වර්ගය හැදිලා පුස් හැවිල්ලා. එතකොට ඒක සාත්මිය නෑ. ඒක බැන්ද වෙලාම ටිකක් වෙලාවට කසල අසාත්මිය නැගන්නවා. ඊට පස්සේ කියන්නේ වෙද මහත්තයා බෙහෙත් බැන්දා අසාත්මිය වෙලා නෑ. එතනයි නෙවෙයි වැරද්ද. ගලවන් ඇවිල්ලා කාලයක් තිස්සේ අපි තියා ගැනීම තමයි රංග මහත්තයා වැරද්ද. ඉතින් වෛද්‍යතුමාගේ කතාවේදී සඳහන් කරා මේ සන්ධිවේදකම ගැන. අපි ඔබතුමාගේ වෙදමැදුරදී දැක්කා විවිධාකාරයේ ප්‍රතිකර්ම ඔබතුමා කරනවා. ඇත්තෙන්ම මේ අපි මුලින්ම දැක්කා මේ අස්ථි සම්බන්ධව අස්ථි කැඩුම් බිඳුමකට ලක් වෙලා එවැනි රෝගියෙක් ඔබතුමා ප්‍රතිකාර කරනවා. ඇත්තෙන්ම කොහොමද එවැනි රෝගියෙක්ට ප්‍රතිකාර කරද්දී ඔබතුමා පාවිච්චි කරන මූලධර්ම? ඔව්. ඇත්තටම රංග මහත්තයා ඔබතුමා දකින්න ඇති පළවෙනි දේ තමයි රෝගියා අපි සුහදශීලීව ආචාර සම්පන්නව රෝගියාට නමස්කාර කරලා අපි රෝගියා අපිට යොමු කරගන්න ඕනේ රංග මහත්තයා. ඒ යොමු කරගත්තාම තමයි රෝගියා පළවෙනියෙන්ම අපේ වචනයෙන් තමයි අපි නම්බගන්නේ. ඒ වචනේ ආයිබුවන් කියලා, කොහොමද අම්මේ, කොහොමද පුතේ, කොහොමද තාත්තේ, කොහොමද අයියේ කියලා මේ අපිට සමීප කරගන්න මේ පුද්ගල. මේ සමීප කරගන්න ප්‍රතිකාර කිරීම ඉතාම සරලයි රංග මහත්තයා. මෙතන තමයි අපේ පළවෙනි ආරම්භය. වෙදකමට වැඩිය හෙදකම තියෙන්න ඕන වෛද්‍යරෙක් ළඟ. හෙදකම නැත්තං වෙදකමත් නෑ, කිසිම දෙයක් පලපෝජන ගන්නත් බෑ රංග මහත්තයා. ඉතින් වෛද්‍යතුමනි, මම දැක්කා ඔබතුමා සාමාන්‍යයෙන් රෝගියෙක්ව රෝගියා සමග කතා කරද්දී ඔහුගේ ඒ සන්ධි ආබාධය ඇති වෙලා තියෙන ස්ථානය යම් තෙරපි එකකට යම් ස්පර්ශයකට ලක් කරනවා. ඇත්තෙන්ම කුමක් දෙතනදි සිද්ධ කරන්නේ? ඉරංග මහත්මයා, මෙතෙන්දි කරන්න තියෙන දේ තමයි පළවෙනියෙන්ම රෝගියාට සිද්ධ වෙලා තියෙන්නේ කුමක්ද කියලා පළවෙනින් අපි තේරුම් ගන්න ඕනේ. උරපත්ත පැනලා ආවොත් ඉරංග මහත්මයා, උරපත්ත කොහොමද පැනලා එනකොට එන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ධනියක් පැනලා ආවොත් ධනිය පැනලා තියෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. එතකොට මේ වෛද්‍යරයා විසින් කාලයක් තිස්සේ අත්දැකලා තියෙන අත්දැකීම්, ගුරු ආශ්‍රයෙන් ලබාගත් පාරම්පරික දැනුම එක්ක මේ සියලු දෙයක් එක සංකලනය වුණාම වෛද්‍යරයා රෝගිය ඈතින් එනකොට රෝග ලක්ෂණ ගොඩාක්ම දැනගෙන ඉවරයි රංග මහත්මයා. ඒ දැනගත්තට පස්සේ ඒක හිතේ යටිකොනක තියාගෙන තවත් රෝගියත් එක්ක සුහදව අපි කතා කරන්න ගන්නවා. ඒ කතා කරලා රෝගියාගේ හිමිහිට, රෝගියාට දැනෙන්නේ නැති වෙන්න, රිදෙන්නේ නැති වෙන්න රෝගියාගේ හිමිහිට අල්ලලා බලනවා. ඒ අල්ලලා බලලා රෝගී නිවැරදිව තේරුම් ගන්නවා. හයියෙන් ඔබල බලන්නේ නැහැ. හයියෙන් ඔබල බලද්දී හදිස්සියේ කැඩිලා තිබොත් එරංග මහත්තයා කැඩිච් එක තල්ලු වෙලා යන්න පුළුවන්. ඒ තල්ලු වෙලා ගියොත් අපිට සමහරලාට ඒක අපිට හදාගන්න බැරි වෙන්න පුළුවන්, විකෘති වෙන්න පුළුවන්. එතන මේ විකෘතතාවය වෙන්නේ නැතුව අපිට નિયમિતව සමහර මේ කැඩිච් එක තියෙනවා. අපි හයියෙන් ඔබපු ගමන් කඩාන ඇතුළට යනවා. ඒතර අපි මෘදුව හිමිහිට අල්ලලා බලන්න ඕනේ රංග මහත්මයා. ඔබතුමා දැක්කා මං හිතන්නේ. එතකොට මේ හිමිහිට අල්ලලා බලලා රෝගේ තේරුම් අරගෙන මේ කැඩිලාද, බිඳිලාද, එහෙම නැත්නම් පුපුරලාද, එහෙම නැත්නම් අවහන්දි වෙලාද, එහෙම නැත්නම් තැල්මත්ද කියන එක අපි තේරුම් ගන්න. ඒ තේරුම් අරගත්තට පස්සේ රංග මහත්මයා ඉතුරු ප්‍රතිකාර ටික අපි ආරම්භ කරන්න ඕනේ. ඉතින් වෛද්‍යතුමා සඳහන් කරා වගේ ඒ ප්‍රතිකර්ම ගැන අපි තවදුරටත් කතා කරමු. අපිට ඔසුවරම තුලින් මද විරාමයක් ලබා දෙන්න. ඔසුවරම තුලින් අපි කතා කරමින් සිටියේ පාරම්පරික හෙළවෙදකම කොහොමද මේ සන්ධි වේදනාවලට නැත්නම් අස්ථි වේදනාවලට කොහොමද මේ වයි ප්‍රතිකර්ම කරන්න කියලා. ඉතින් මම කැමති වෛද්‍යතුමාගෙන් දැනගන්නට අපි ශරීරයේ විශාල ප්‍රමාණයක් සන්ධි අස්ථි පවතිනවා. ඉතින් විවිධ සන්ධි වලට විවිධ අස්ථි වලට විවිධ ප්‍රතිකර්ම තියෙනවද වෛද්‍යතුමනි, නැත්නම් සාමාන්‍ය ප්‍රතිකර්මයක් හැම එකටම පවතිනවද? කැඩුම් වෙදකම රංග මහත්මයා, විශේෂයෙන් සන්ධි ස්ථාන 210ක් අපි කියනවා. මර්මස්ථාන 108ක් ගැන කියනවා. එතකොට මේකෙදී අපි විශේෂයෙන්ම මේ ස්ථාන 90 ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයකුත් තියෙනවා. ඊට අමතරව රංග මහත්තයා පොදුවේ චිකිත්සාවක් තියෙන ඕනම තැනකට ප්‍රතිකාර කරන්න. ඒක තමයි සරලව අපි පාවිච්චි කරන්නේ. මොකද එක එක තැනට හදාගෙන තියන්න ගියොත් රංග මහත්මයා මේක හරි අමාරු කාර්යයක් වෙනවා. ඒ නිසා අපි පොදුවේ ඖෂධ පන්තියක් හදාගෙන ඒක තමයි අපි ගන්න. ඒක උපරිම ගුණයෙන් සහිත රංග මහත්තයේ අපි ඖෂධ ටික ලබා ගන්න.
ඉතින් වෛද්‍යතුමා සඳහන් කරා වගේ අපේ සන්ධි අස්ථි විවිධාකාරයේ අස්ථිවලට විවිධාකාරයේ සන්ධිවලට විවිධාකාරයේ ප්‍රතිකර්ම පවතිනවා. මම දැක්ක වෛද්‍යතුමනි මේ සුලැංගිල්ලේ ආබාධයක් ඇති කරගෙන ආපු ඒ රෝගියෙකුට ඔබතුමා ප්‍රතිකර්ම කරපු ආකාරය. ඇත්තෙන් මෙතනදී යම් වෙනස් ප්‍රතිකර්මයක් ඔබ භාවිතා කළාද නැත්නම් සාමාන්‍ය ප්‍රතිකර්මයේදී පාවිච්චි කරේ? ඔව්, එරංග මහත්මයා මගේ ප්‍රතිකාර පද්ධතිය පොඩ්ඩක් නවීකරණය කරලා තියෙනවා. ඒ මන්ද මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාක ප්‍රජාව අපේ පරිසරයෙන් ඈත් වෙද්දී අපි මේ ඖෂධ කල් තියාගන්න ක්‍රමවලට අපි හදාගෙන රසායන ද්‍රව්‍ය පාවිච්චි නොකර කල් තියාගන්න ක්‍රමවලට පවා හදාගෙන අපේ ශාක ප්‍රජාවත් රැකගෙන අපේ වෛද්‍ය වෘත්තියත් රැකගෙන අසාත්මීයතාවත් අඩු කරගෙන යන ක්‍රමවේදයක් තමයි මම හදාගෙන තියෙන්නේ. ඊට අමතරව දෙවෙනි කාණේ තමයි එරංග මහත්මයා අපි හිතන්න කෙනෙකුගේ රෙදි ආර දෙකහමාරකින් බඳින්න ඕන තනක් අඩි යදි රෙදි කෑල්ලකින් බඳින්න පුළුවන් නම් ඒ පුද්ගලයාට වියදම් වෙන වියදම අවම කරගන්න පුළුවන් මේ ආර්ථිකයත් එක්ක. එතකොට එයාට අපහසුතා ගොඩක් මග ඇරිලා යන රංග මහත්තයා. ඒ විතරක් නෙවෙයි පරිසරයට අපද්‍රව්‍ය එකතු වීමත් අවම වෙනවා රංග මහත්තයා. ආර්ථිකයට හොඳයි, ගහකොළට හොඳයි රංග මහත්තයා. ඒත් එක්කම රෝගියාටත් කිසි අපහසුාවක් නැතුව ප්‍රතිකාර ඇති කරගන්නත් හරිම පහසු ක්‍රමවේදයක් වෙනවා. එතකොට ඔබතුමා ඇහුවා මගෙන් අර ඇඟිල්ලට ප්‍රතිකාර කිරීම. ඇඟිල්ල කියන්නේ ඇඟිලි ස්ථානයේ මාපටිගිල්ලේ ඇඟිල්ලේ විශේෂයෙන්ම ප්‍රතිකාර කිරීමේදී අදින්න හොඳ නෑ. මේ ඇතැම් වෛද්‍යවරු වැරදි දෙයක් කරනවා, උලුක්කු අදිනවා. උලුක්කු අදින්න හොඳ නෑ රංග මහත්මයා. උලුක්කුවක් කියන්නේ මාංශ පටල තදවීමක්, ඉරීමක් හෝ ඈත්වීමක්. ඈ ගොඩාක් ඈතුණු පේන්දුවක් එනවා. එතකොට මේ ගොඩාක්ම උලුක්කුවත් හදට ඇද්දාම, ඇඟේ හයියෙන් ඇද්දාම මස් ඉරිලා තියෙන එක තව ඉරිලා ඈත් වෙනවා රංග මහත්මයා. අපි උපකල්මයක අඟල් භාගයක් ඉරිලා තිබ්බ, ඇද්දාම අඟලක් ඉරෙන්න පුළුවන්. එතකොට අඟල් භාගයේද අපිට ලේසි ඉක්මනින් පාස් ගන්න අඟල් එකහමාරද නැත්නම් අඟල් දෙකද? එතකොට මෙන්න මේ අඩු ප්‍රමාණයක් ඉරිලා තියෙන රංග මහත්මයා ඉක්මනින්ම සුව වෙලා යනවා අපි ළඟ. උලුක්කුවත් හද ලෙස ඇද්දොත් පේන්දුවක් වෙනවා. පේන්දුවක් කියන්නේ තවත් ඈත්වීමක්, ඉරීම වැඩිවීමක්. උලුක්කුවක් සති දෙකහමාරයි රංග මහත්මයා. සති දෙකහමාරයි හොඳ වෙනවා. පේන්දුවක් වුණාම සති තුනහමාරක් හතරක් වෙනවා. සමහර කැඩිච් එකක් සුව වෙන කාලෙත් යනවා මේ සුව වෙන රංග මහත්මයා මේ උලුක්කුව මාංශ පටල ඉරීම. උලුක්කුවක් අදින්නේ බොහෝම හිමීට රෝගියත් එක්ක කතා බහ කරගෙන තෙල් ටිකක් ගාගෙන හිමීට මේ අත නොදෙන ගානට චුට්ටක් අදිනවා. ඒ අදින්නේ තද වෙලා තියෙනවා නම් විතරයි උලුක්කුවක් කරංග මහත්. මේක අවබෝධය කරගන්න ඕනේ. මේ අවබෝධ කරගත්තට පස්සෙ තමයි මේක අදිනවද නැද්ද මේ තියෙන විදිහටම බෙහෙත් බඳිනවද කියලා තීරණය වෙරංග මහත්. වෙද මහත්තයා සඳහන් කරා වගේ අපේ මහපට ඇඟිල්ලකට ආබාධයක් ආවහම හෙළ වෙදකමේදී ප්‍රතිකර්ම කරන්නේ අනේ ක්‍රමවේදේ පාවිච්චි කරලා. ඉතින් වෛද්‍යතුමනි මම දැනගන්නට කැමති අපේ මේ මහපට ඇඟිල්ල සම්බන්ධ වෙලා තියෙන මැණික් කටුවට ආබාධයක් වෙද්දී ඒක අපි දැක්කා මැණික් කටුවේ ආබාධයක් ඇති වෙච්ච රෝගියෙක් පැමිණිලා ඇතින්ම මේ මැණික් කටුවේ ආබාධයක් ඇති වෙච්ච රෝගියෙක්ට ප්‍රතිකාර කරන්නෙත් මේ මහපට ඇඟිල්ලට කරපු ප්‍රතිකර්මද නැත්නම් ඊට වඩා වෙනස් ක්‍රමයක් පාවිච්චි කරනවද? ඔව් ඊරංග මහත්මයා, එතන වෙලා තියෙන ආබාධය අනුව අපි තීරණය කරනවා මොකද්ද කරන්න කියලා. මේ මන්ද එතන කැඩිලාද කියලා බලන්න ඕනේ, පුපුරලාද කියලා බලන්න ඕනේ, එහෙම නැත්නම් අවහන්දි වෙලා පැනලාද කියලා බලන්න ඕනේ. සමහර මේ අස්තික පැනලා උඩට තියෙන. එතකොට නිකන් අයා පෙනේ කරා වගේ තියෙනවා. එතකොට මේ වෙලා තියෙන ආබාධයේ තේරුම් අරගෙන ඒකට උචිත ප්‍රතිකාරයක් තමයි කරන්න ඕනේ. එතෙන්දී අපි කැඩලා කියලා හිතමු. කැඩලා තියෙන කෙනෙක්ගේ බොහොම පරිස්සමෙන් ඒ කැඩිච් එක බලලා ඊට පස්සේ කැඩිච් එකේ වෙනසක් තියෙනවා නම් මේ අත යටින් තියලා මෙතනින් තියලා හිමිහිට තව සහායකයෙක් එක්ක මේක හිමිහිට හදා ගන්නවා. ඒ හදාගත්තට පස්සේ සොලවන්න නැතුව සහායකයා අත දෙපැත්තෙන් අල්ලගෙන ඔබතුමා දකින්න ඇති මං හිතන්නේ සහායකයා අල්ලගෙන ඖෂධ ගැල්ලු ඒ බෙහෙත් ටික රෙදි කෑල අත තෙල් ගාලා අතේ තියලා පතුරු දිග පතුරක් මේ අතේ අල්ලේ මැද ඉඳලා එරංග මහත්මයා අල්ලේ මැද ඉඳලා මේ හරියට විතර තියන්න ඕනේ. වැලමීටර චුට්ටක් ප්‍රමාණයක් අඩු වෙන්න තියන්න ඕනේ. ඒ පතුර තියලා උඩුමුත් ඝන පතුරක් තියලා දෙපැත්තෙන් නම්යේ සීල පතුරු දෙකක් තියෙන එක වඩා සුදුසු එරංග මහත්මයා. මේ පැත්තෙන් කෙලින්ම පතුරක් තියන්න පුළුවන් එරංග මහත්මයා. මේ නම්යේ සීල පතුරක් තිබ්බම මේ නැමෙන නිසා මෙතෙන් වෙන
හානිය අඩුයි. නැත්තම් මෙතන තුවාල ඇති වෙන්න පුළුවන් ඉරංග මහත්මයා. කෙලින් පතුරක් තිබ්බහම. එතකොට කාලයක් යනකොට මෙතන පීඩන තුවාලයක් හැදෙනවා. එතකොට එහෙම නැත්තම් රෝගියා කියනවා මෙතන හරි වේදනාව, දැවිල්ල, කැක්කුම වගේ විවිධ දේවල් කියන්න ගන්න ඉරංග මහත්මයා. එතකොට අපිට ඉස්සරහට ප්‍රතිකාර කරගන්න යන බැරුව. මොකද රෝගියා කරන්නේ ඕක බුරුල් කරනවා ඊට පස්සේ. එතකොට රෝගියාට අපි උපද්‍රව නැතුව අපි පුළුවන් තරම් වේදනාව අඩුවෙන්, කැක්කුම අඩුවෙන්, අසාත්මිතා අඩුවෙන් කරනවා කියන්නේ රෝගියා කිසි කරදරයක් පොඩි ළමෙක් වගේ අත තියාගෙන අරන් යනවා අපිට. ඒක තමයි පළවෙනි රහස. අත සොලව ගන්න නැතුව තියාගන්න. දෙවැනි දේ තමයි ඉරංග මහත්මයා ප්‍රතිකාර කරන එක. ඖෂධය ඊට පස්සේ ගල්ලපේ තියලා බැන්දට පස්සේ අපිට මෙතනින් කැඩිලාම තිබ්බා කියලා ඉරංග මහත්මයා. කැඩලා තිබ්බ සාමාන්‍ය සති 4ක් විතර ඇතුළත, 4ක් 5ක් විතර ඇතුළත සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන් ඉරංග මහත්මයා. ඊට අතර පැනලා තිබ්බොත් එතන සාමාන්‍ය ඉරංග මහත්මයා සති 2කමාරක් ඇතුළත සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්. ඒ කියන්නේ කැඩිච්ච කොට ඊට පස්සේ යාගේ සමහරලාට මේවා අඩපණ වෙලා යා ඇඟිලි හොලවන්නේ නැතුව හිටියොත් හොඳම දේ තමයි මම දෙන උපදෙස් ඉරංග මහත්මයා මේ අහගෙන ඉන්න කවුරු හරි අපේ අසන්නෙක් ඉන්නවා නම් හොඳම දේ තමයි ඉරංග මහත්මයා මේ බෙහෙත් බැඳපුවාන අත නිශ්චලව තියන් ඉන්න එක හොඳයි. නමුත් මේ ඇඟිලි ටික ක්‍රියා කරවන්න ඕනේ ඉරංග මහත්මයා. මේ ඇඟිලි ටික ක්‍රියා කරවනකොට රුධිරය හොඳට සංසරණය කරනවා. රුධිරයේ සංසරණය වෙන්න වෙන්න හොඳට මේක ඉක්මනින්ම ලේ ගමනත් එක්ක ඉක්මනින්ම කැල්සියම් හැදෙනවා ඉරංග මහත්මයා. එතකොට ශරීරයෙන් හොඳ වෙන කොටසයි ඖෂධ බලයෙන් හොඳ වෙන කොටසයි දෙකම එකතු වෙලා මෙයා ඉක්මනින් හොඳනවා. ඒ විතරක් නෙවෙයි තව වාසියක් තියෙන ඉරංග මහත්මයා. ඒ මොකද්ද දන්නවද? මෙතෙන්දී අවසානයේදී අපිට ඔහුගේ අස්ති දරදඬුවක් දකින්න ලැබෙන්නේ නැහැ ඉරංග මහත්මයා. නැත්තම් මේක හේම තිබ්බහම හොලවන්නේවත් නැතු ඇඟිලි ටික තියාගෙන හිටියොත් මෙයාගේ මේව නවන්න බෑ ඉරංග මහත්මයා. ඊට පස්සේ මේවා ආයාසයෙන් අපිට වෙන්නේ විවිධ බුරුල් වෙන පත්තු, ගැල්ලුම්, ඉතැවුම් විවිධ දේ කරලා මේවා ආයාසයෙන් නවන්න වෙනවා ඉරංග මහත්මයා. එතකොට ආයාසයෙන් නවනට හරි වේදනාකාරී. එතකොට වෙද මහත්තයා අනේ වෙද මහත්තයා ළඟට යන්න එපා වෙද මහත්තයා හරි වේදනාව දෙනවා රිදවනවා කියලා මෙන්න මෙහෙම කතන්දරයක් යනවා. මගේ වෛද්‍යවෘත්තියට ලොකු කැල්ලා. ඒක අපි වග බලා ගන්න ඕන ඵලයේ මේ රංග මහත්තයා ඒ වස්තාව අපි කියනවා. අම්ම ඔබ අත පරිස්සමෙන් තියාගන්න. නමුත් අම්ම නිකන් ඉන්නකොට ඇඟිලි ටික හොලවන්න. මෙන්න මේ කියන පණිවිඩෙත් අපි රෝගියා අතේම ගෙදිට යවන්න ඕනේ. එතකොට අපිට හරි ලේසි රංග මහත්මයා මේ ප්‍රතිකාර කරන්න. ඉතින් වෛද්‍යතුමා සඳහන් කරා මේ ප්‍රතිකර්ම ගැන. ඉතින් වෛද්‍යතුමනි මට ඔබතුමා ප්‍රතිකර්ම කරන අතරතුර වචන දෙකක් ඇහුණා. එකක් තමයි මේ චන්ද්‍රගණයේ ප්‍රතිකර්ම සහ සූර්යගණයේ ප්‍රතිකර්ම. ඇත්තෙන්ම මොනවද මේ චන්ද්‍රගණයේ ප්‍රතිකර්ම කියන්නේ? මොනවද මේ සූර්යගණයේ ප්‍රතිකර්ම කියන්නේ? ඔව්, ඉරංග මහත්මයා චන්ද්‍රගණය කියන්නේ සූර්යාගේ බලපෑමෙන් හැදෙන ශාක. සූර්යගණය කියන්නේ උෂ්ණ ශාක. ඒ කියන්නේ සීතල ශාක සහ උෂ්ණ ශාක. අපි ලේසියෙන්ම කියනවා. හරිම ලේසියි පැහැදිලි කරගන්න. උෂ්ණ ශාක රත්නිටුල් වගේ ශාක. චන්ද්‍රගණේ ශාක කුඹ, අට්ටික, නුග, බෝ, ඇසතු වගේ ශාක චන්ද්‍රගණේ ශාක. ඉතින් මේ උෂ්ණ සහ සීතල දේ අපි අවබෝධ කරගත්තා නම් ශාකවලින් චන්ද්‍රගණේ සහ උෂ්ණගණේ ශාක හරි ලේසියෙන් හඳුනගන්න. මේ කැඩුම් බිඳුම් වෙදකමේදී විතරක් නෙවෙයි සියලුම වෛද්‍ය වෘත්තයේදී මේ සූර්යගණේ සහ චන්ද්‍රගණේ ඖෂධ අපි යොදනවා. එතකොට පළවෙනියෙන් අපි රෝගියෙක් අපේ ළඟට ආපහුනේ රංග මහත්මයා අපි කරන්නේ රෝගියාගේ අස්ති තැල්මක්ම වෙලා තියන්නකෝ. තැල්ම වෙන කෙනාට අපි සූර්යගණයේ ඖෂධයක් යෙදුවොත් ඉරංග මහත්මයා වෙන්නේ තැල්මකදී වෙන්නේ පැසවීමක්, දැවිල්ලක්, ඒ ස්ථානයේ උණුසුම. උණුසුම වැඩි තැනකට උණුසුම් දෙයක් බැන්දොත් ඉරංග මහත්මයා ඒ ස්ථානේ රතු වෙලා, පළු ඇවිල්ලා, දියබිබිලි ඇවිල්ලා, අසාත්මිතා ඇවිල්ලා ඊළඟ දවසේ එනකොට අත ඔක්කොම ගන්න දෙයක් නැහැ. එතකොට ඉරංග මහත්මයා අපි කරන්න ඕන දේ තමයි පළවෙනියෙන් අපි සූර්යගණයේ ඖෂධයක් නෙවෙයි යොදන්නේ. එතකොට අසාත්මිතය ඇති වෙනවා. චන්ද්‍රගණයේ ඖෂධයක් අපි යොදන්න ඕනේ. ඒ චන්ද්‍රගණයේ ඖෂධ විවද්දේ ඉරංග මහත්මයා සීතල ප්‍රයෝග තියෙන. එතකොට අපිට කරන්න පුළුවන් බෝමිපිතු හුඹස්මැටි ආලේපය අපිට යොදන්න පුළුවන්. පල්පයක් වශයෙන් යොදන්න පුළුවන් බෝමිපිතු හුඹස්මැටි. ඊට අමතරව ඉරංග මහත්මයා අපිට යොදන්න පුළුවන් කුඹුක් කට්ටික්ක නුග මිශ්‍ර බෙහෙත් යොදන්න පුළුවන්. ඊට අමතරව බටර් එලිගතේ මිශ්‍ර බෙහෙත් යොදන්න පුළුවන්. මේ සූර්යගණයේ චන්ද්‍රගණයේ මෙන්න මේ වගේ යම් කෙනෙකුට යොදන්න පුළුවන් ඊතන අරගෙන
මැටිත් එක්ක හුඹස් මැටිත් එක්ක කලවම් කරලා එරංග මහත්මයා මිශ්‍ර කරලා බඳිනවා. ඒකත් මේ චන්ද්‍රගණයේ ඖෂධයක් එරංග මහත්මයා. ඉතින් චන්ද්‍රගණයේ ඖෂධ ගැන අපි කතා කරා. අපි සූර්යගණයේ ඖෂධ ගැනත් කතා කරමු. උසුවරම තුලින් පුංචි විරාමයකට ගිහිල්ලා. ඉතින් අපි චන්ද්‍රගණේ ශාක ගැන කතා කරා. ඉතින් චන්ද්‍රගණේ ශාක වගේම සූර්යගණේ ශාකත් තියෙනවා. මම කැමති වෛද්‍යතුමාගෙන් දැනගන්නට මේ සූර්යගණේ ශාක වලට මොනවද තියෙන උදාහරණ? ඇත්තටම එරංග මහත්මයා ලුණු වර්ණ, ලුණු මඩලා, එතකොට අපි පිටිපස්සේ තියෙන මුරුංගා, ඒ කළුවර, බුරුත, මේවා ඔක්කොම සූර්යගණේ ඖෂධ. රත්නිටුල් මේ සියල්ලම සූර්යගණේ ඖෂධ. චන්ද්‍රගණයේ ඖෂධ ගැන යම් දෙයක් උදාහරණයක්. චන්ද්‍රගණ අට්ටික්ක, බෝ, නුග මේ සියලු දේ චන්ද්‍රගණයේ ඖෂධ. වෛද්‍යතුමනි, දැන් අපි සූර්යගණේ ශාක ගැන දන්නවා, චන්ද්‍රගණේ ශාක දන්නවා, ඒ වගේ ප්‍රතිකර්ම ගැනත් දන්නවා. දැන් අපි මැණික් කටුව සම්බන්ධ කරගෙන ප්‍රතිකර්ම කරන විදිහයි, ධනිස් කටුව සම්බන්ධ කරගෙන, ඒ වගේම මේ උරපද්ද සම්බන්ධ කරගෙන කරපු ප්‍රතිකර්මකාරවලයි යම් වෙනස්කම් අපි දැක්කා. අපි මේ ප්‍රතිකර්ම වල කරපු යම් යම් වෙනස්කම් ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්, ඇත්තටම එරංග මහත්මයා මේ ප්‍රතිකාර ක්‍රමවේදියත් එක්ක අපි යොදා ගැනීමේදී උරපත්තකට බෙහෙත් බඳින ආකාරය සහ උරපත්තා පැනලාපහන කරන ප්‍රතිකාර සහ වැලමිටට කරන ප්‍රතිකාරවල වෙනසක් තියෙනවා. එතකොට උරපත්තා පැනලාපහන උරපත්ත තියෙන ස්වභාවයත් එක්ක උරපත්ත පැනලා නම් අපි හදන්න ඕනේ. ඊට අද උරපත්තට තව ආසන්නව අපිට තියෙනවා, අපි අල්ලලා බලපහන අපිට තේරෙනවා ලෙඩාස්තිය නැත්තම් ඒකට කියනවා අස්තකාස්තිය කියලා කියනවා. අස්තකාස්තිය අක්ෂකාස්තිය. අක්ෂකාස්තිය ආබාධයක් වෙනවා ඔබතුමා දැක්කා ඇවිල්ලා තියෙනවා. ඒ ලෙඩාගේ දෙපැත්තෙම අක්ෂකාස්තිය පුපුරලා. ඒ විතරක් නෙවෙයි, අක්ෂකාස්තිය ගැලවිලා උඩට ගිහිල්ලා තියෙන රංගමාත්. එතකොට මේකෙදි අපි කරන්නේ මේ පුද්ගලයාගේ ඒක වෙනස කොහොමද කියලා අපි අවබෝධ කරගන්න ඕන අතපත ගාලා. තදට තෙරපන් නැතුව අපිට ඒක අපැහැදිලි නම් තාක්ෂණය යොදා ගන්න පුළුවන් ඉරංග මහත්මයා. ඉස්සරන් අපේ තාක්ෂණය ඔයිට වැඩිය වෙනස් ඉරංග මහත්මයා. අඳුන තමයි අපේ ඒ තාක්ෂණය අපි යොදාගත්තේ. අඳුනෙන් බලලා තමයි ඒ ප්‍රතිකාර අපි තීරණය කරේ. නමුත් තාක්ෂණයත් එක්ක සහ කාලයත් එක්ක සමහරක් ඒවා අපි එමය කරන්නේ නැහැ දැනට. සමහරත් ඇඟල කෙරෙනවා. එතකොට අපි අපැහැදිලි තැනක් අපි ස්ත්‍රී එකක් මාර්ගෙන් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒ පැහැදිලිව තේරුම් අරගෙන එතනින් පස්සේ අපි හිතනවා මෙයාට පටියක් දාන්න ඕනේද, එහෙම නැත්නම් අත නිශ්චලව තියන්න ඕනේද, කොයි විදිහට තියන්නේ. අපි හිතමුකෝ මෙයාගේ වෙනසක් වෙලා නැහැ කියලා නංගම. එයා පළවෙනි දේ තමයි අත නිශ්චලව තියන්න ඕනේ. අත කිසිම හේතුවක් නිසා උස්සන්න දෙන්න හොඳ නැහැ රංග මහත්මයා. මේ උස්සනකොට මේවා වෙනස් වෙන රංග මහත්මයා. මෙහෙම අත යන්න දෙන්න හොඳ නැහැ රංග මහත්මයා. මෙහෙම තියන්න ඕනේ. මෙහෙම තිබ්බහම තමයි මේක හෙලවෙන්නේ නැතුව තියෙනකොට තමයි අස්ති ඉක්මනින් සුව වෙන්නේ රංග මහත්මයා. දැන් නිදා ගන්නකොට තිරියවුවක් තියෙනවා රංග මහත්මයා. නිදා ගන්නකොට විශේෂයෙන්ම රංග මහත්මයා ඇඳ ඔළුව තියෙන පැත්ත පොඩ්ඩක් උස්සලා යා නිදි කරවන්න ඕනේ රංග මහත්මයා. එහෙම නැත්නම් රාත්‍රියට මේ අත මෙහි යන්න පුළුවන්. යා වැරදිලා සමහරට ඔළුවට අත තියාගන්න යනවා. පුරුද්දනේ. ඔළුවට අත තියාගෙන ඉඳලා. එතකොට එහෙම ගියොත් මෙතන හානියක් වෙනවා. ඒ නිසා අපි ලෙඩා පොඩ්ඩක් ඇලවෙන්න සයනය කරනවා. ඒ සයනය කරලා තියෙනවා. රෑටත් අත දාලාම තියෙනවා. එතකොට මෙයා ගන්න ගියත් දන්නවා මෙයාට මේක ගන්න බෑ. ඒත් එක්ක මෙරංග මහත්තයා මෙතන බෙහෙත් බැඳිල්ලෙදිත් අපි ගොඩක් තද කරලා බැන්දොත් සමහරවිට මේ කැඩිලා වෙනසක් වෙලා නැති එක පාත්තල යන්න පුළුවන් ගරංග මහත්තයා. මම බැඳ ක්‍රමයට ඔබතුමා දකින්න නැති ලෙඩාට මේ කිහිල්ල කැපෙන්නෙත් නැහැ, මේ කිහිල්ල කැපෙන්නෙත් නැහැ, හුස්ම ගන්න අමාරුතාවයක් ඇති වෙන්නෙත් නැහැ, කිසිම කරදරයක් නැතුව ඒ රෝගියාට පහසුවෙන් ඒ බෙහෙත් ටික තියාගන්න පුළුවන් ගරංග මහත්තයා. ඉතින් එතකොට ඒ ලෙඩා ඒක ආයාසයෙන් නැතුව નિરાයාසයෙන් මේ ලෙඩා හොඳට පරිස්සම් කරනවා. මේ පරිස්සම් කරන හොඳට ප්‍රතිකාර ටික කරගෙන ඉක්මනින් සුව වෙනවා. සාමාන්‍යයෙන් මෙතන අස්තියක් කැඩුණොත් දෙකට කැඩුණොත් සති 4ත් 6ත් අතර සම්පූර්ණයෙන් සුව වෙනවා. පුපුරලා තිබ්බොත් සති 2.5ක් ඇතුළත හොඳ වෙනවා. ඒත් එක්ක මේ රංග මහත්මයා පැනලා තිබ්බ කියන්නේ පැනලා තිබ්බොත් සති 2.5යි. සති 2.5කින් රෝගියා සුව වෙලා යනවා. සමහරට අස්ති ගිහිලා තද වෙලා තිබ්බොත් සමහරට අපිට ව්‍යායාම කරන්න වෙනවා. විවිධ පත්තු වර්ග, ඒත් එක්කම තැවිලි වර්ග, මේ බුරුල් වෙන බෙහෙත්, ඒ වගේ දේවල් අපිට කරන්න වෙනවා. ඔය ලබු
බෙහෙත බඳින්නවා, පැපොල් බෙහෙත බඳින්නවා, එල්ලි බඳින්නවා, බුරුල් වෙන අස්ති සන්දාන නැතුව බුරුල් වෙන බෙහෙත් බඳිනවා මාංශ පහ. ඒ බැඳලා අපි බුරුල් කරලා තෙල් ගාලා ව්‍යායාම කරලා රෝගියා සුවපත් කළා යම රංග මහත්මයා. වෛද්‍යතුමා සඳහන් කරා වගේ ඒ උරපත්ේ අස්තියේදී ඒ උරයිස සම්බන්ධයේ වැතිවිච්ච වේදනාවේදී ඒ අදාළ රෝගියාට වේදනාව සමනය කරලා ඔහු ප්‍රතිකාර කරපු ආකාරය ඔබත් දකින්න ඇති. ඉතින් වෛද්‍යතුමනි මම මෙහෙම ඇහුවොත් මම දැක්ක එක ප්‍රතිකාර ක්‍රමයකදී අර මේ ඉල අස්ති සම්බන්ධයෙන් රෝගියෙක් පැමිණියා. එතෙන්ම ඔහු සඳහන් කරේ ගෑස් සිලින්ඩරයක් පාවිච්චි කරන්නට ගිහිල්ලා ඒ වගේ ආබාධයකට ලක් වුණා කියලා. එතෙන්ම ඒ වගේ අවස්ථාවකදී ඔබතුමා ආයාසයකින් තොරවම ඔහුගේ රෝගය අඳුනගත්තා. මොකක්ද එතනදී පාවිච්චි කර ප්‍රතිකාරනේ? එරංග මහත්මයා මේ අත තමා තියෙන්නේ අපේ වෛද්‍ය උපකරණේ පළවෙනිමර. මේ අත නැත්තම් වෛද්‍ය උපකරණ එකක්වත් පාවිච්චි කරන්න බෑ. මේ අත කියන්නේ හස්තසාර බෙහෙත් කියන්නේත් මේ අතටම තමයි. අත හරියට නිවැරදිව පාවිච්චි කළා රෝගියාට සුමුටුව හෙමිහිට ඔහුගේ ඉලාස්ති කරා හෙමිහිට අත යොමලා වේගෙන් තද කරන්න නැතුව තදට ඔබන්න නැතුව හෙමිහිට ඔබලා බලනවා. ඊට අතර ඔහුගේ අත ක්‍රියා කරලා බලනවා. මේ අතින් අල්ලගෙන මෙහෙම ක්‍රියා කරලා බලනවා. ඒ ක්‍රියා කරද්දී අපිට තියෙනවා කැඩලා තියෙනවා නම් එරංග මහත්තයා මේක හැප්පෙනවා තියෙනවා. ටක් 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 කියලා හැප්පෙනවා. එහෙම නැත්නම් රෝගියාට මේ අතින් අල්ලන් ඉන්න ගමන් හුස්ම ගන්න කියනවා. හොඳට ටිකක් වැඩිපුර පුරවල හුස්ම ගන්න කියනවා. ඒකනේ හිමීට හුස්ම අතාරින්න ආයෙ කරන්න. එතකොට අපිට තේරෙන රංග මහත්තයා මේක හැප්පෙනවා. ටික් ටික් ගාලා හැප්පෙනවා තේරෙනවා. අන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් රංග මහත්තයා මේක කැඩිලා කියලා. ඊට අතර මේක අපි හිමීට ඔබාගෙන ඉවොත් අපිට අතට තියෙන චිරිස් ගන්නවා. එතකොට අපි ඔබන්නේ. තවත් ඒ වගේ ආබාධ තියෙනවා ඊළඟ රිප්ස් එකත් බලනවා. ඔහොමම එක එක රිප්ස් එකක් පරීක්ෂා කරනවා. මේ අස්ති ඉලාස්ති පරීක්ෂා කරනවා. එතන කැඩිලා නම් අපිට හඳුන ගන්න හරිය ලේසි. මෙහෙම අපිට යවනකොට අපිට අතන තේරෙන ඒ කැඩිච්ච තැන වෙනසක් අපිට තේරෙනවා. මේවා අතපත ගාලම හුරු වෙන්න ඕනේ රංග මහත්මයා. දැන් මගේ අවුරුදු 19 අවුරුද්ද යන්නේ රංග මහත්මයා. එතකොට මේවා අතපත ගාලා අපි හොයා ගන්න ගුරු ආශ්‍රයෙන් දැකලා ඇස් වලින් දැකලා වෛද්‍යවරු ප්‍රතිකාර කරනවා දැකලා අපි අතින් මේවා යොදවලා මේ සියලු දේවල් එක්කම තමයි මේ ප්‍රගුණ වෙන්නේ. මේ ප්‍රගුණ වුණාට පස්සේ තමයි හොයාගත්තාම හරි ඔබතුමාගේ අස්තිය පුපුරලා ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රතිකර්ම අර චන්ද්‍රගණේ ඖෂධයක් අපි යොදනවා ඊළඟ මාසෙ. එතකොට චන්ද්‍රගණේ ඖෂධ මේ පපුවට යොදද්දී විශේෂයෙන් බලන්න ඕනේ පුද්ගලයාගේ සෙම තියනවාද කියලා බලන්න ඕනේ ඊළඟ මාසෙ. ඊළඟ කාරණේ තමයි ඊළඟ මාසෙ මේ පුද්ගලයාට මේ වෙච්ච හානිය කොච්චර උඩකින වැටුණාද කොච්චර වේගෙන් වැටුණාද කියලා අපි රෝගියන් අසා දැනගන්න ඕනේ. මේ වැඩිච්ච පාරාමණය අපිට තේරුම් ගන්නත් පුළුවන් මේ කොච්චර පහලද්ද කියලා. ඊට පස්සේ බලන්න ඕනේ යා පෙනහල ආශ්‍රය වැඩිලා තියෙනවා. ඒ කැඩිලා අස්තිය පෙනහලුවට ගිහිල්ලා තුවාල වෙන්න පුළුවන්. පෙනහලුව තුවාල වෙලා ඊට පස්සේ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඊරංග මහත්මයා. ඒ විතරක් නෙවෙයි ඊරංග මහත්මයා. එයාට ඒ වැඩිච්ච පාරට ආමාශයේ ලේ පුරන්න පුළුවන්. පෙනහලුවල ලේ එකතු වෙන්න පුළුවන්. එතකොට එයාගේ මුඛයෙන් ලේ එන්න පුළුවන්. මල මාර්ගයේ මූත්‍රා එක්කලා යන්න පුළුවන්. මේවත් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරගත්තට පස්සේ තමයි ඊරංග මහත්මයා අපි රෝගෙන් අහලා බලනවා. කහිනකොට ලේ යනවාද? ඇස්තුලින් බලනවා ලේ එනවාද කියලා. සමහරක් ඔය වැටලා පුලෙඩුන්ගේ. ඉතින් මේ වගේ විවිධ ක්‍රම තියෙනවා ඊරංග මහත්. මේ විවිධ ක්‍රම අපි උපක්‍රම සීලව ලේගත් එක කතා කරන ගමන් අපි අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගත්තට පස්සේ තමයි හරි. එහෙමනම් අපි මේ ප්‍රතිකාර කරමු. තවත් අපිට පැහැදිලි කරගන්න ඕන නම් ලෙඩටත් දැන් පැහැදිලි නෑ ඊරංග මහත්මයා. ඉතින් අපි තාක්ෂණික ප්‍රයෝජනයක් ගන්න ඊරංග මහත්මයා. තාක්ෂණික ප්‍රයෝජන අරගෙන අපි කියනවා ලෙඩට එක්ස්රේ එකට ලියලා දෙනවා. ඔබගේ ඉලාස්තිය ස්ත්‍රයක් අරන්ගෙන වම් පැත්තන වම් පැත්ත කියලා ලියලා දෙනවා. එතකොට අපි ස්ත්‍රේ ගන්න මහත්තුරු ඒ නිවැරදිව ස්ත්‍රේ අරන් දෙනවා. අරන් දුන්නාම අපි කියපු දේ රෝගියාට පැහැදිලි, අපි කියපු දේ නිවැරදි කියලා රෝගියාට අවබෝධ වෙනවා. එතකොට රෝගියා සමහර ස්ත්‍රේ අරන් එන්නේ නැහැ පළවෙනිින් එනකොට. වෙද මහත්මිය මේක මොකද්ද වෙලා තියෙන්නේ? සමහර ස්ත්‍රේ එක අරගෙන බෑගිය දාගෙන ඇවිල්ලා අහන වෙද මහත්මිය මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි අස්ති පුපලා කිව්වා ආ වෙද මහත්මිය අපි ස්ත්‍රේ කුත් ගත්තා. ඉන්නකම වාහනේ තියෙන අරන් එන්න කියලා පෙන්නන පාන ඇත්තටම සිද්ධ වෙලා අරන් මහත්මිය. ඉතින් ඒක තමයි මං කියේ පළවෙනි උපකරණේ අත කියලා නංග. ඊට පස්සේ තමයි අපි සාර්ථකව එතකොට රෝගියාගේ සහ වෛද්‍යරයාගේ කියන දෙන්නාගෙම අන්‍යෝන්‍ය සුවදතාවය ගොඩ නැගිලා ඉවරයි නංග මහත්මයා. විශ්වාසය කියන එක හැදිලා ඉවරයි. මේ විශ්වාසයේ මත හැදිච්ච වෙදකමක් තමයි විශ්ව වෙදකම කියන්නේ. හෙළ වෙදකම කියන්නේ. මොකද ලෙඩා එක හැම වෙලාවම ඉන්න වෛද්‍යරයා තමයි දිනුම්. ලෙඩක් දිනුම් වෛද්‍යරයෙක් දිනුම්. නංග මහත්මයා. ඉතින් වෛද්‍යතුමා සඳහන් කරා වගේම අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා විශ්වාසා පරමා ඥාති කියලා. ඉතින් රෝගියා සම්බන්ධයෙන් කටයුතු කරද්දී මුලින්ම රෝගියාගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. ඉතින් අපි තවදුරටත් කතා කරමු. අපිට ඔසුවරම තුලින් පුංචි විරාමයක් ලබා දෙන්න.
වෛද්‍යතුමා සඳහන් කරා වගේ මේ ඉලාස්තිය සම්බන්ධයෙන් වගේම අපේ ශරීරයේ ඇතිවෙච්ච ගොඩක් සන්ධියාබාධ වලට අස්ථියාබාධ වලට මේ හස්ත ශක්තිය නැත්නම් මේ අත්ක්‍රමයේ පාවිච්චි කරලා ප්‍රතිකර්ම හඳුනා ගන්න හැටිත් ප්‍රතිකර්ම සිද්ධ කරන හැටිත් වෛද්‍යතුමා කතා කරා. ඉතින් අපි ශරීරයෙන් උඩ කොටස වගේම වෛද්‍යතුමනි අපි දැක්ක මේ පාදේ දනිස් කටුව සම්බන්ධයෙන් ආබාධයකට ලක් වෙච්ච පුද්ගලෙක්ටත් ඔහුතුමා ප්‍රතිකාර කරනවා. සාමාන්‍යයෙන් ශරීරයෙන් අපර කොටසේදී වෙනත් ප්‍රතිකර්ම පාවිච්චි කරනවද නැත්නම් සාමාන්‍ය ප්‍රතිකර්ම ක්‍රමෙම ඒ සඳහා යොදා ගන්නවද? සාමාන්‍ය පොදුවේ අපි එරංග මහත්මයා පොදු ප්‍රතිකාර පන්තියක් පාවිච්චි කරන්නේ ඒක ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන් එරංග මහත්මයා. ඉතින් එතන වෙලා තියෙන හානිය අනුව තමයි අපි ඉස්සරහට කරන ප්‍රතිකාර අපි තීරණය කරන්නේ එරංග මහත්මයා. ඒ කියන්නේ අපි දැන් දනිස් පොල් කට්ටේ පුද්ගලයා කැඩලා තිබ්බ හිතන්නේ රංග මහත්මයා. දනිස් පොල් කට්ට කැඩිලා තිබ්බොත් අපිට කරන්න ඕනේ රංග මහත්මයා අපි රවුම් වලල්ලක් හදනවා රංග මහත්මයා. රවුමට වලල්ලක් හදලා උකට පටි හතරක් දාලා මේ කකුලේ මෙතෙන්න තියලා මේ දනිස් පොල් කට්ට කිට්ටු කරලා මේක බඳිනවා රංග මහත්මයා. මේ පටියෙන් බඳිනවා මේ පැත්තෙන් බඳිනවා තවත් මැදින් එකක් දාලා බඳිනවා. බැඳලා මේ කකුලට යටින් තියෙන රංග මහත්මයා අපි තියනවා පතුරක්. මේක නැත්තම් මෙහෙම නැමුවොත් එහෙම කැඩිච් එක ආපු ඈත් වෙන කටා එනවා වගේ. එතන මේ ඈත් උනොත් එරංග මහත්මයා වෙන දේ තමයි ඈත් උනොත් වෙන දේ අපිට අර નિયમિતව හයි කරගන්න බැරි වෙනවා එරංග මහත්මයා. එතන මේ දිග පතුරක් මේක යටින් තියෙන නැමෙන්න නැති වෙන්න. ඒ විතරක් නෙවෙයි එරංග මහත්මයා ඊට පස්සේ මේ රෝගියාටත් කියන මේ පතුර කිසිම හේතුවක් නිසා ගලවන්න එපයි කියලා. ඒ ගලවන්න තුරු රෝගියා නිශ්චලව තියන. අපි ආපුවහනත් මාපටි කිල්ලෙන් උස්සලා කකුල අල්ලගෙන ඊට පස්සේ තමයි අපි කරන්නේ මේ ධනියට බෙහෙත් ටික බඳින එක එරංග මහත්මයා. එතකොට මාපටි කෙල්ල උස්සමහන ධනිය නැවෙන්නේ නැහැ එරංග මහත්මයා. එතනින් තමයි අල්ලලා ගන්න එරංග මහත්මයා. ඊට පස්සේ මේ ඖෂධ ගල්වල නැවතත් අර පටිය බුරුල් කරන්න නැතුව තෙල් ටික ගාලා බෙහෙත් ටික පහල ඉඳන් උට බඳිනවා එරංග මහත්මයා. මේ විශේෂයෙන් බඳින්නේ හක් ගෙඩියක් ආකාරයට. ඒක විශේෂයි. ඔය බඳින්දි පහල ඉඳන් උඩට බඳින්නේ උඩේ නම් පහළට බඳින්නේ නැහැ රංග මහත්මයා. එතකොට මේකේ තව දෙයක් තමයි රංග මහත්මයා අද හිතන්නේ මෙතනින් කැඩුණා කියලා. කැඩුණොත් ඒක හරියට හදලා ඒත් පතුරු තියලා රංග මහත්මයා යට පතුරයි දෙපැත්තේ පතුරු දෙකයි උඩින් පතුරයි තියලා තමයි රංග මහත්මයා. එතකොට උඩින් තියෙන පතුරු නම්මි සීලි පතුරක් තියෙනවා රංග මහත්මයා. ඒ නම්මි සීලි පතුරක් තියලා රංග මහත්මයා නිශ්චල බඳින්නේ. එතකොට සාමාන්‍ය මේ දනිස් පොල්කක් කැඩුණොත් සාමාන්‍ය සති 6ක් අතර සම්පූර්ණයෙන්ම සුව වෙනවා රංග මහත්මයා. ඊට අමතරව එරංග මහත්මයා මේ මෙතනින් කැඩුණොත් සාමාන්‍ය මාස එකහමාරක් දෙකක් ඇතුළත සම්පූර්ණයෙන් සුව වෙනවා. ඉතින් වෛද්‍යතුමත් එක්ක අපි කතා කර අද දිනෙහිදී සන්ධි සම්බන්ධව අස්ථි සම්බන්ධව මේ ආබාධයට ලක් වුණාම කොහොමද ප්‍රතිකර්ම කරන්න කියලා. ඒ වගේම මම දැක්ක වෙදමෙදුරේදී මේ කකුලේ තුවාලයක් මං හිතන්නේ බයිසිකලයක් සම්බන්ධව අනතුරක් වෙලා ඒ තරුණියක් ආවා මේ කකුලේ තුවාලයක් ඇති කරගෙන. එතකොට මේ අස්ථි සම්බන්ධව සන්ධි සම්බන්ධව ප්‍රතිකර්ම වගේම මේ තුවාල වලට තුවාල කැලල් වලට ප්‍රතිකර්ම මේ හෙළවෙදකම තුළ තියෙනවා. අපි යම් සඳහනක් කරමු මේ ගැන. ඇත්තටම ඔබතුමාලා ඉතිහාසය කියලා තියෙනවා නම් දුටු නැමන එලාර යුද්ධයේදී කඩොල් ඇතාට වෙච්ච මහා ලොකු හානියෙන් බේරගන්න වෙන වෙදකමක් තිබ්බද අපේ රටේ? ලෝදිය වකරවණ ඇතා ඉතාම දරුණ ලෙස වේදනාවෙන් පීඩාවට විඳින විට අපේ හෙළ වෛද්‍යරු හෙළයන්ගේ දෑතින් බෙහෙත් ගල්වලා තමා මේ කඩොල් ඇතා බේරගත්තේ. ඒ විතරක් නෙවෙයි කඩොල් ඇතාගෙන් යුද්ධේ ජය ගන්නත් මේ ප්‍රත. හැබැයි ප්‍රතිකාර නොතිබ්බනම් යුද්ධෙත් සමහර පරාද වෙලා කඩොල් ඇතත් අපිට කියන නාමයක් නැති වෙලා හෙළ වෙදකමේ ආශ්චර්යයක් නැති වෙලා. ඒ වෙදකමේම කොටස් අද ඉතුරු වෙලා තියෙනවා එරංග මහත්මයා. අපේ වාසනාව අපේ දැයේ වාසනාව. එතකොට එරංග මහත්මයා මෙතෙන්දී අපිට කරන්නේ දී තමයි ඔබතුමා දැක්ක එක කකුලේ පාදේ වෙලා තිබ්බ ආබාධේ. එතකොට තුවාල අපිට ප්‍රශ්නයක් නෑ එරංග මහත්මයා. ඒක ගැඹුරුද සීරිලද රුධිරය වහනය වෙනවද කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒවට බෙහෙත් තියෙනවා එරංග මහත්මයා. එතකොට අපි කරන්නේ කැඩිච් එකයි තුවාලෙයි ඔක්කොම හොඳ වෙන්න එකම බෙහෙත් පත්තුවක් අපි පාවිච්චි කරන එරංග මහත්මයා. ඒ එකම බෙහෙත් පත්තුවක් පාවිච්චි කරලා අපි තුවාලෙත් ඒ බෙහෙතෙන් හොඳ කරනවා කැඩිච් එකත් එක්කම. ඔබතුමා දැක්කම හිතන්නේ මේ බෙහෙතම අපි කියන්නේ එක පහ කහපත්තුව කියලා කියන්නේ. ඒ කහපත්තුවේ ඕනම තුවාලයක් ඕනම කැඩිච් එකක් එරංග මහත්මයා සම්පූර්ණයෙන් සුව වෙනවා. ඉක්මනින් සුව වෙනවා. කිසිම දවසක
පැසවීමක් වෙන්නේ නෑ රංග මහත්ය. තුවාලේ නම් දියවැඩියාව තිබ්බත් පැසවන්නේ රංග මහත්මයා. මොකද මම දියවැඩියා රෝගීන්ගේ තුවාලේ කරන නිසා මං කියන කිසිම බයක් නැතුව අපිට බේත් කරන්න පුළුවන් රංග මහත්මයා. ඉතින් වෛද්‍යතුමනි, මම දැක්කා සාමාන්‍යයෙන් මේ පත්තු පාවිච්චි කරද්දි සහ ඇතැම් වෛද්‍යක්‍රම පාවිච්චි කරද්දි මේ යම් විශේෂිතාකාරයේ රෙදි කැබලි පාවිච්චි කරනවා. නැත්තම් විශේෂිතාකාරයේ සරහම් පාවිච්චි කරනවා. ඇත්තටම මොනවද මේ විශේෂාකාරයේ සරහම් පාවිච්චි කරන්නේ මේවට? ඔව්, එරංග මහත්මයා, අපි පාවිච්චි කරන පත්තු අණුව තමයි ඒක තීරණය වෙන්නේ. එතෙන්දී අපි සමහරවිට පුළුන් විතරක් පාවිච්චි කරන පුළුන් එකේ බෙහෙත් ආලේප කරලා යොදන අවස්ථා තියෙන එරංග මහත්මයා. රෙදි කෑල්ල විතරක් ආලේප කරලා යොදනවා. තින මොකද අපිට ගස්වල පට්ට ගන්න නැහැ නේ එරංග මහත්මයා. ගස්වල පට්ට ගන්න තියෙනවා, තවත් ඖෂධ ගුණය වැඩි. ඒකේ ආලේප කරලා අපිට බඳින්න තියෙනවා තවත් ගුණ. ගස්වල පට්ට ගන්න ගියොත් අපිට ගස් ප්‍රජාව අපෙන් ශීඝ්‍ර විනාශ වෙනවා. ඒත් අපිට ශාක නැති වෙලා මේ යන්න පුළුවන්. ඒ නිසා අපි විකල්පයක් වශයෙන් එරංග මහත්මේ ඖෂධ ගල්වන්න අපි අරගන්නවා රෙදි. එතකොට මේ රෙදිවල ඖෂධ ගල්වලා ඒ නියමිත ස්ථානයේ තියලා එරංග මහත්මයා අපි බෙලුම් පටියක් දානවා, බෙලුම් පටියක් දානවා, පටියකින් බඳිනවා, පටියකින් බඳිනවා. මේ විවිධ ක්‍රමවලට එරංග මහත්මයා මම යොදා ගන්නවා. ඒක මට ආවේනික සුවිශේෂ ක්‍රමවේදයක් එරංග මහත්මයා. ඒක පරම්පරාවට ආවේනික. ඉතින් වෛද්‍යතුමා සඳහන් කළා වගේ අපි දැනගත යුතු බොහොමත් කරුණු ප්‍රමාණයක් මේ හෙළවෙදකම තුළ තියෙනවා. මට තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා වෛද්‍යතුමා. අපි බටහිර විද්‍යාවට අනුව තියෙන ඖෂධ බෝතලයක් ගත්තොත් ඒකේ සඳහන් වෙන කල්ලිකුත් වීමේ දිනයක්, නිෂ්පාදිත දිනයක් මේ தত্ত্ব මත මේක වෙනස් වෙන්න පුළුවන් වෙනි කාරණා. අපි හෙළවෙදකම තුළ මේ නිෂ්පාදනය කරන ඖෂධවලත් කල්ලිකුත් වීමේ දින, නිෂ්පාදන දින වගේම මේ ඇතැම් දේශගුණික විපර්යාස මත මේ දින වෙනස් වීම සිද්ධ වෙනවාද? ඇත්තෙන්ම එතනදී කොහොමද මේ ඖෂධ අපි පාවිච්චි කරන්න ඕනේ? එරංග මහත්මයා, හොඳ දෙයක් මම හිතන්නේ කිව්වේ. කාලෝචිත ප්‍රශ්නයක් මම හිතන්නේ. ඒ මන්ද එරංග මහත්මයා, අපේ හෙළවෙදකම ඉදින්නදා අපි පරිසරයෙන් ගන්න ශාකත් එක්කනේ අපි කරන්නේ. නමුත් කනගාටුවට කාරණයක් වෙලා තියෙනවා. දැනට සමහර ශාක අපෙන් අයින් වීම නිසා විවිධ බෑග්වල, විවිධ වාහනවල, විවිධ නැව්වල තැම්පත් කළ හිර වෙලා පොඩි වෙලා අපේ ළඟට ඖෂධ එනවා එරංග මහත්මයා. මේ එන ඖෂධවල ගුණේ හීන වෙලා එරංග මහත්මයා. ඒ වගේ නියමිත කාලයක් තියෙනවා, ඒ ගුණයක් තියෙනවා. එතකොට මේ හීන වෙච්ච ඖෂධ වලට ඖෂධ ගුණයත් හීනයි එරංග මහත්මයා. ඒ වගේම තමයි මේ ඖෂධ අපේ කාලයක් තිස්සේ අපි හදාගෙන ඉන්නකොට ඒ වගේ නියමිත කාලයක් තියෙනවා එරංග මහත්මයා. ඒ නියමිත කාලයට පස්සේ ඒක අයින් කරන්න ඕනේ තුරු. හැබැයි හෙළ වෛද්‍යරු ළඟ අවුරුදු ගණන් පරණ වෙච්ච බෙහෙත් නෑ එරංග මහත්මයා. ඒකට හේතුව රෝගීන්න හරියට ප්‍රතිකාර කරන වෛද්‍යරෙක් හදාගන්නේ තමන්ට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය විතරයි එරංග මහත්මයා. මොකද හෙළ වෛද්‍යරු ලොකු පෝසත්තු නෙවෙයි. හෙළ වෙදකම බුලත් අතර බෙහෙත් කරන්නේ. නමුත් අපි අද කාලයත් එක්ක අමාරු නිසා යම් මුදලක්, සාධාරණ මුදලක් අය කරලා ප්‍රතිකාර කරන්න සිද්ධ වෙලා තියෙන එරංග මහත්මයා. මොකද අපි යපෙන්න ඕනේ, වෙදකම රැකෙන්න ඕනේ, මතු පරවට වෙදකම දෙන්න ඕනේ. අපි රටට පේන දෙයක් කරලා ගියොත් අපි දරුවෝ වෙදකමට එයි වෙද. එහෙම නැත්නම් වෙදකම මෙතනින් ඉවරයි රංග මහත්මයා. අපේ අභාග්‍යයද, රටේ අභාග්‍යයද, දරුවන්ගේ අභාග්‍යයද, කාගේ අභාග්‍යයද කියලා අපිට කාටවත් කියන්න බෑ රංග මහත්මයා. එතකොට මේ හැම එකටම නිශ්චිත කාලයක්, නිශ්චිත වකවානුවක් තියෙනවා රංග මහත්මයා. එතකොට මේ හැම දෙයකම කාලය, ඒ කියන්නේ ඖෂධයේ ගුණය තියෙන කාලයක් තියෙනවා. එතනින් එහාට ඒක අයින් කරන්න කොච්චර වටිනා දෙයක් වුණත් අයින් කරන්න වෙනවා එරංග. ඒක අපි වෙදකම විතරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට, හෝමියපත වෛද්‍ය විද්‍යාවට, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට, සියලුම වෛද්‍ය විද්‍යාවලදී සහ gedara තියෙන තුන පහත් ඒතිගම තමයි එරංග මහත්මයා. ඉතින් වෛද්‍යතුමා සඳහන් කරා වගේ අපිට පුළුවනි දකින්න මේ වෙදමැදුරට ගියාට පස්සේ හරි අපූර්ව මිනුම් දණු තියෙනවා. මම දැක්ක මේ නෙල්ලි ගෙඩියක මිනුම් දණ්ඩක් තියෙනවා. එතකොට කෝපි ඇටයක මිනුම් දණ්ඩක් තියෙනවා. මෙවැනි හෙළවෙදකටම, හෙළවෙදකමටම ආවේනික වෙච්ච මිනුම් දණු තියෙනවා. ඇත්තට මොනවද මේ මිනුම් දණු? ඇත්තටම එරංග මහත්මයා, අපි කිව්වොත්, අපේ ගමේ කෙනෙකුට කිව්වොත් ග්‍රෑම් එකක් ගන්න කිව්වොත්, කලඳක් ගන්න කිව්වොත්, කලම් පහක් ගන්න කිව්වොත් එයා දන්නේ නැහැ. යාවක කිරා ගන්න තවත් කෙනෙක් ළඟට යන්න ඕනේ. හැබැයි මේ පරිසරයේ තියෙන සාධකත් එක්ක එකතු කරලා අපි ඒ නිසා අපි මුතුන් මිත්තෝ දැකලා තියෙනවා මේකේ වෙනසක්. ඒ නිසා මඩිතෙරේ ප්‍රමාණය. මඩිතෙරේ වත්තට යන ඕන කෙනෙක් දන්නවා මඩිතෙරයක් කියලා. ඔලිඳැටයා. ඔලිඳැටේ ඕන කෙනෙක් දන්නවා. පොඩි එක නයි. මොකද ගණන් කරන්න ගන්නවා, විවිධ දේවල්ට ගන්නවා. කෝපි ගෙඩියක් කියන ප්‍රමාණය ඕන කෙනෙක් දන්නවා. නෙල්ලි ගෙඩියක් කියන එක ඕන කෙනෙක් දන්නවා. මොකද මේ පරිසරයේ තියෙන දේවල් මිනුම් දඩුවලට අරන් තියෙන රංග මහත්මයා. එතකොට ලාහා ඒ සියල්ල දේ දන්නවා.
එතවට උන්ඩු මොං ඇට මේ සියලු දේවල් දන මුදු ඇට මුං ඇට වී ඇට මේ සියල්ලම මිනුන් දනු අපේ ආයුර්වේද තියෙන රංගම. එතවට මේ දේ කිව්ව හම රෝගයාට මතක් වෙන්නේ හරි උදු ඇට එක හරි ගෙදර තියෙන උදු ඇටේ ඒ ප්‍රමාණය හරි බැලුව ගත්තා. වී ඇට එක ප්‍රමාණය වීබිස්ස වී තියෙනවා බිස්ස වී ඇට එක ප්‍රමාණය දෙයා දන්නවා ප්‍රමාණය ඒක ගත්තා නිවැරදිම මාත්‍රාවේ එරංගම. වෛද්‍යතුමා මිනිුම් දනු ගැන සඳහන් කරා වගේම මම දැක්කා වෛද්‍යතුමාගේ වෙදමැදුරේ තියෙන වෙද ඇසුරුම් වල සඳහන් වෙනවා ඇල් ජලය නැත්නම් දෙහියුෂ මිශ්‍ර ජලය නිවුණු ජලය මී පැණි සමග ජලය මෙවැනි ආකාරයේ විවිධ ඖෂධ භාවිච්චි කරන්නට ගත යුතු විවිධ මාත්‍රා සඳහන් වෙනවා විවිධ පාන වර්ග සඳහන් කරනවා. ඇත්තෙන්ම මොනවද මේවයි තියෙන වෙනස්කම්? ඇත්තටම එරංග මහත්මයා මේ සංයෝජන වල තියෙන ಗುಣකර්ම නිසියාකාරව පවත්වා ගන්න අපිට උදව් වෙන විවිධ ද්‍රව්‍ය තියෙනවා. මම උදාහරණයක් කියන්නේ එරංග මහත්මයා අපේ දේශීය වෙදකමේ තියෙනවා එරංග මහත්මයා සුරං විදුර විරේකේ සහ පත්තියම කියලා දෙකක් තියෙනවා. එතකොට සුරං විදුර විරේකේ යම් කෙනෙක් උණුවතුරෙන් ගත්තොත් ඔහුට විරේක වෙන්නේ නැහැ එරංග මහත්මයා. එතකොට එතෙන්දී අපි යොදන්න ඕනේ ඇල්දිය. ඒ ඇල් වෙන කමනේ උණු කරලා නිවාගත්ත වතුර ඇල් වෙන කමනේ වෙන්න ඕනේ. එහෙම නැත්නම් පිරිසුදු ඇල් වතුර නම් පාවිච්චි කළාට කිසිම ගැටලුවක් නැහැ එරංග මහත්මයා. එතකොට ඇල් වතුර බොන්න බොන්න හොඳට විරේචනය වෙනවා. ඊට පස්සේ අපිට නවතින්න ඕන නම් පත්තියම කියලා එකක් තියෙනවා එරංග මහත්මයා. ඒ පත්තියම කියන එක අපි අරගත්ත ඒක බොන්නේ උණු වතුරෙන්. මද රස්නේ උණු වතුරෙන්. ඒක බීල ඉවරලා එරංග මහත්මයා බොන්නේ රස්නේ පිට වතුර බොන්නේ. පුළුවන් තරම් රස්නේ පිට. රස්නේ පිට බොන්න බොන්න එරංග මහත්මයා වෙන දේ තමයි විරේචනය ක්‍රමානුකූලව අඩු වෙලා එහෙම්ම නවතිනවා එරංග මහත්මයා. මෙන්න මේ වගේ තමයි එරංග මහත්මයා අපි උණු වතුරෙන් ගන්න යොදන්නේ සමහරක් ඖෂධවලට මේ තියෙන ඇල්දියේ තියෙන විවිධ සංඝටක එකතු වුණාට පස්සේ එරංග මහත්මයා ඒවා ඒ ඖෂධ ගුණේ වෙනස් වෙන්න පුළුවන් එරංග මහත්මයා. ඒ ඖෂධ ගුණේ එකතු වුණාට පස්සේ එකතු වෙලා තියෙන ඖෂධ ගුණේ වෙනස් වෙනවා කියන්නේ රෝගියාට ඒ රෝගයට සාත්මී වෙන්නේ නැති වෙන්න පුළුවන්. අසාත්මීයතා ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි වෙන බලාපොරොත්තු වෙන ගුණේ නැති වෙන්න පුළුවන් එරංග මහත්මයා. ඒක වළක්ව ගන්න තමයි උණු වතුර සමග ගන්න, ඇල් වතුර සමග ගන්න, තැඹිලි වතුරෙන් ගන්න, කිරිත් එක්ක බොන්න. මෙන්න මේ වගේ තියෙන මේ වගේ ගුණේ තව වැඩි කරගන්න එරංග මහත්මයා. අනිකෙන් බොන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙන ගුණේ ගන්න බැරන්. ඒක වැඩි කරගැනීමේ තෝතැන්නක් වශයෙන් තමයි විවිධ උපක්‍රමයකට මීපැණි එක ගන්න. මේ වගේ දේවල් කරන්නේ ඖෂධ ගුණයේ 50%ක් තියෙන 75%ක් තව වැඩි කරගන්න. එරංග මහත්මයා. වෛද්‍යතුමා සඳහන් කළා වගේ අපිට ඖෂධයෙන් පමණක් නෙවෙයි ඒ පාවිච්චි කරන පාන වර්ගයෙන් පවා මේ ඖෂධ ගුණයේ වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ පිළිසඳර අහන ඔබ සමහර විට හිතන්නේ නැති මේ හෙළවෙදකම කියලා කියන්නේ කොතරම්නම් විශිෂ්ට වූ ශිල්ප ක්‍රමයක්ද කියලා. ඉතින් මම කැමති වෛද්‍යතුමාගෙන් දැනගන්න මේ විශිෂ්ට වූ මේ හෙළවෙදකම රැකගන්නට ඔබතුමාලා දරන ප්‍රයත්නය කුමක්ද? ඇත්තටම එරංග මහත්මයා මේ හෙළවෙදකම රැකගන්න අපි සහ අපේ වෛද්‍යරු සහ අපේ මුතුන් මිත්තු දැරුවේ නැති වෙහෙසක් නැතුව ඇති. මේ පොළොවට හෙළ පොළොවට කතා කරන්න පුළුවන් නම් එරංග මහත්මයා මේ පොළොව කෑ ගහලා කියයි මේ වෙදකම රැකගන්න දරපු උත්සාහය. විවිධ ආක්‍රමණ අපේ රටට එනකොට මේ පොට්ටික බඩ බැඳගෙන ගල් ගුහා ගාන ගිහිල්ලා ගල් ගෙවල් වල තැපලා කොහේ හරි ගුලක හංගලා පොට්ටික රැකගන්න වෙහෙස දරුවේ. ඒ දරාගත්ත පොට්ටික අතේ තියාගෙන පට නිශ්චල වුණාට පස්සේ එරංග මහත්මයා අරගෙන එක එක කොලේ බල බල හැමදේම තම දරුවන්ට කියා දෙමින් අසල්ල වාසීන් සමග සුහදශීලීව ඒ ගමේ ප්‍රධාන ලිලේ දරමින් සංග වෙදගුරු සතර මහා බලවේගයේ එක බලවේගයක් වශයෙන් කටයුතු කරමින් හෙළ පරපුර හෙළේ තියෙන ඖෂධ ගුණයෙන් සුව කිරීමේ ශක්තිය ලබා දුන්නේ අපේ උතුම් මිත්‍ර ඉතාම ලස්සන ලෙස. ඒ විතරක් නෙවෙයි රංග මහත්ම මේ බුලත් අත තමයි එදා අපේ වෛද්‍යරයා ගෞරව නාමයේ 7-5ක්වත් මේ වෛද්‍යරු ලබා ගත්තේ නැහැ. හැබැයි එකක් කරා රංග මහත්මයා මේ සුව වෙච්චාම සුවවන්ව තමන් ඇවිල්ලා වෙද මහත්තයා අනේ
ඔබතුමා කුඹර කොටනවා මමත් එන්නම් කොටන්න කියලා කොටලා දෙනවා. ගෙදර වීටික කොටනවා මමත් එන්නම් වීටික කොටලා දෙන්න. බෙහෙට්ටි කොටනවා මමත් ඇවිල්ලා සතියක් බෙහෙට්ටි කොටලා දෙන්න. මෙන්න මේ වගේ ශ්‍රමදායකත්වයක් අපේ තිබ්බා. එතන ශ්‍රමදායකත්වය විතරක් නෙවෙයි රංග මහත්මයා, අපේ සහජීවනය, අපේ එකමුතුකම, බෙදා හදා ගැනීම, අන්‍යෝන්‍ය සුහදතාවය, මෙන්න මේක තමයි අපි ගොනු වෙලා තිබ්බේ. මේක තමයි අපි අද පිරිහිල යන්නේ රංග මහත්මයා. මේක හරිම කනගාටුදායකයක්. නමුත් අද අපිට හෙළ බෙදකම රැකගන්න මේ බුලත් අත විතරක් මදි රංග මහත්මයා. බුලත් අතට සමහර නිකන් තියලා ගියොත් අපි බෙහෙත් දීන අපිට ඊළඟ දවසේ බෙහෙත් දී ගන්න නැති වෙන තත්ත්වයක් ඇති වෙන පුළුවන් රංග මහත්මයා. ඒ නිසා අපි බුලත් අත සමගම යම් මුදලක් අය කරනවා. ඒ මොකද අපි ගෞරවනාමය අපි රැකගෙන අපි සාධාරණ මුදලක් අය කරමින් මේ වෘත්තිය අපි අනාගත පරපුරට අපි දායකත්වයක් ලබා දෙනවා. ඒ මොකද හේතුව රංග මහත්මයා අපිට වෙලා තියෙන්නේ අපිට මුදල් හිගකම නිසා අපිට තාක්ෂණික දැනුම ලබා ගැනීමේ හැකියාව නැති වෙලා තියෙනවා රංග මහත්මයා. මේ තාක්ෂණික දැනුමත් අපිට එකතු කරගන්න හැකියාව තියෙනවා නම් රංග මහත්මයා අපේ වෙබදකම බබළුවන්නට තව ඉහලින් තියන්නට රෝගින්න පහසුකම් සලසන්නට ලොකු තෝතැන්නක් වෙනවා රංග මහත්මයා. ඒ විතරක් නෙවෙයි මේ වෙදකම අපි අපේ දරුවන්ට අපි හොඳ ආකාරව කරගෙන ගියාම ඒ දරුවෝ අපි පිටිපස්සේ එනවා රංග මහත්මයා. කොහෙවත් යන්නේ අපි පරිසරයේ ගහකොළත් එක්ක ශාක හදලා තියෙනවා නම් ඒ දරුවා දන්නවා ආ මේ තියෙන අපච්චි සුදු හඳුන් ගහක්. මේ සුදු හඳුන් ගහ මොනවටද ගන්නෙ? මේ තියෙන ඉරිවේරී ගහක් මොනවටද ගන්නෙ? මම ගන්න දේ දන්නවා. ඒ දරුවා දන්නවා ඒ ගහෙන් කරන ශාක. එතකොට ශාක ප්‍රජාවත් රැකගෙන මගේ දරු පරපුර නොමග යන්නෙත් නැහැ. ඒ ප්‍රජාව ඉදිරියට ගෙනියන්න තෝතැන්න අපි හදන්න ඕන ගෙදර මිදුලේ ඉඳන්මයි රංග මහත්මයා. ඒ අපි බෙහෙතක් හදන්න යනයි දරුවෝ එක්කයි යන්න ඕනේ. ඒ දරුවෝ එක්කන් ගිහලා පුතේ මේ ගහ අබ ගහක්, මේ ගහ නුග ගහක්, මේ ගහ අට්ටික ගහක් රංග මහත්මයා. මෙහෙම කියලා අපි දරුවට ඒක කියන දෙපාරක් තුන්පාරක් කියනකොට එයා ආයාසෙන් ගිහලා ඖෂධ හඳුන ගන්නට වැඩිය රංග මහත්මයා નિરાයාසෙන් ඖෂධ හඳුන ගන්නවා. එයා දකින්නයි පොත්තේ පැහැය. පොත්ත කොටනකොට ගෙදරට ගෙනල්ලා කොටනකොට දකින්නවා මිරිකනකොට මොන පාට දෙන්නේ? රතු පාට එනවා. ආ ගම්මාළු පොත්ත. අට්ටික්ක පොත්ත. මේ කැඩෙන ආකාරයෙන් තීරණය කරනවා. මේ කැඩෙනකොට හිතනවා ආ මේක අට්ටික්ක පොත්ත. ටක් ගාලා කැඩෙනවා. මේක කොට දිඹුල පොත්ත. මේක කැඩෙන්නේ නැහැ පට්ටේ වගේ තියෙනවා. මෙන්න මේ වගේ අවබෝධයක් මේ අරන් ඉවරද? බාහිර පරිසරයේ පිනන ලොකු අවබෝධයක් අරගෙන. එයාට අමුතෙන් උගන්වන්න ඕනේ නැහැ රංග මහත්මයා. ඒ විතරක් නෙවෙයි. එයා හරියට පාරට වැටුණාට පස්සේ රංග මහත්මයා මේ වෙදකම බබළුවන්නට ඒත් එක්කම අපි ඕනම ශේත්‍රයක මේ විතරක් නෙවෙයි රංග මහත්මයා. ව්‍යාපාරයක් කරන ව්‍යාපාරික ප්‍රජාව ඉන්න ඒ පුද්ගලයා හරියට ඒ දේ කරගෙන යනවා. දරුවා පිටිපස්සෙන් ඉඳන් ඒ පැත්තෙන් බලාගෙන ඉස්සරහට යනවා රංග මහත්මයා. මේ වගේ හැම ශේත්‍රෙම රංග මහත්මයා මේ අපේ ගමන අපේ අඩිය අපි තියෙන අඩිය ඈතින් තියන්න හොඳ නැහැ. ළඟ අඩියක් තියන්න ඕන රංග මහත්මයා. දුර අඩියක් තිබ්බොත් ලෙස්සල වැටෙන්න පුළුවන් රංග මහත්මයා. ලෙස්සල වැටුණොත් ව්‍යාපාරේ වැටෙනවා රංග මහත්මයා. වෙදකම වැටෙනවා. ළඟ අඩියක් තියන්න ඕන පුතාට පේන්න. දුර අඩියක් තිබ්බොත් දුර පේන්නේ නැහැ. මෙන්න මේ වගේ ළඟ අඩිය තියෙතිලා ලොකු ඉනිමඟ ලොකු පඩිපෙලක් නගින්න තෝතැන්නක් තමයි මේ අපි හදන්නේ රංග මහත්මයා. මේක තමයි වෙදකමේ රැකුම, වෙදකමේ ඉතිහාසයේ ඉදිරියට ගෙනියන්නේ රංග මහත්මයා. වෙදකම තවත් බබළුවන්න හෙළයන්ට වෙදකම ඉතුරු කරන්න කරන එක ව්‍යායාමයක ප්‍රතිඵලයක් රංග මහත්මයා. වෛද්‍යතුමා සඳහන් කරා වගේ මේ හෙළ වෙදකම සඳහන් වෙලා තියෙන මේ පරපුර, මේ හෙළ වෙදකම ගැන කතා කරන මේ පරපුර අපි රැක ගන්නට ඕනේ. වෛද්‍යතුමනි, මේ සඳහන් වෙලා තියෙන මේ පුස්කොළපත් දැක්කහම ඔබට මතක් වෙනවා ඇති අපේ හෙළ වෙදකම කොතරම්නම් අතීතයකට දිව යනවද කියලා. මේ පුස්කොළපත් දැක්කහම අපිට ඒක හරි අපූර්වට පේනවා. ඉතින් වෛද්‍යතුමනි, සඳහන් කරන්නකෝ මේ පුස්කොළපත් මේවා කොච්චර දුරක කාලයකට යනවද? නැත්නම් මේවා කොච්චර කාලයක වගේ සිට මේ ශිල්ප ශාස්ත්‍රයේ දියුණුවලා යනවද? ඇත්තටම විරංග මහත්මයා, ඔබතුමා මේක අතගාලා බලන්නත් ආස ඇතිනේ. අතගාලා බලන්නකෝ. ඇත්තටම විරංග මහත්මයා, මේ පොත් මම මේ අබංගල කාංගර වෛද්‍ය පරපුරේ 6 වෙනි පුරුක විරංග මහත්මයා. එතකොට මේ 6 වෙනි පුරුකේ එනකොට මේවා අපි වෛද්‍යුරු සෑහෙන ප්‍රමාණයක් රංග මහත්මයා මේවා අපි අතපත ගාලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට රංග මහත්මයා මේ වෙදකම
අපිට එන්නට පරපුර හයක් එනකොට පරපුර හයකම විවිධ සංයෝජනයක් එකතු වෙලා විවිධ අවස්ථාවල විවිධ සංස්කරණය වෙලා විවිධ පොත්පත් ලියවිලා ඒවත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ රංග මහත්මයා. ඒතොර මේවා තමයි අපි පරපුරේ තියෙන දායාදේ අනාගත දරුවන්න සහ රෝගීන්ට ඖෂධ යොදා ගන්න ඒවා. මේවා අපේ ගුරුවර දෙමව්පියන්ටත් පින් සිද්ධ වෙන්න, ඖෂධ දීර්ඝාචාර්යන්ට පින් සිද්ධ වෙන්න, මේ පොත්පත් ලියපු වෛද්‍යරුන්ටත් පින් සිද්ධ වෙන්න. මේවා අපිට දැයට ලැබිච්ච වාසනාවේ සම්පතයි රංග මහත්මයා. ඉතින් වෛද්‍යතුමා සඳහන් කරා වගේ මේ තියෙන්නේ අපේ පුස්කොළපත්. අපේ හෙළවෙදකම සඳහන් වෙලා තියෙන පුස්කොළපත්. මේවා රැකගන්න එක අපේ යුතුකමක්. අද ඔසුවරම තුලින් අපි කතා කරේ අපිටම ආවේණික වෙච්ච හෙළවෙදකම ගැන. හෙළවෙදකම ගැන අපිත් එක්ක කතා කරපු අපේ වෙදතුමා KMPSB කාංගර මැතිතුමන්ට අයිබෝන් කියලා සමුදෙන ගමන්ම අයිබෝන් රංග මහත්තයා. අපි ලබන සතියේත් මෙවැනි ආකාරයේ වැදගත් වැඩසටහනකින් ඔබව හමු වෙන්න. එතෙක් ඔබට නිරෝගිමත් සතියන්තයක්.